හරි ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔගොලු සියලු දෙනාවම අදත් මේ රටේ ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක අදත් අපි ඔන්ලයින් පන්තියක් ඔස්සේ ඔබ සියලු දෙනාවම මේ ආකාරයෙන් මුණ ගැසෙනවා හොඳට මතක තියාගන්න අපි දැන් අපේ ලංකා ඉතිහාසයේ ප්‍රධාන පාඩම් 11ට අදාළව අපි ප්‍රධාන ඒකකයක් නිමා කළා ඉවරයි. ඒ තමයි ශ්‍රී ලංකාවේ ඉතිහාසය සකස් වෙන්න භූගෝලීය සාධක කොහොම බලපෑම් කරාද කියන ආකාරණේ පිළිබඳව අපි ඒකකයක් ලෙස සාකච්ඡා කරලා ඉවරයි. ඒ වගේම අපි ඔන්ලයින් පන්ති කාමරය ඔස්සේ මම ඔයගොල්ලෝ හැමෝටම නිබන්ධනය ලබා දීලා තිබෙනවා. ඔන්ලයින් පන්ති කාමරය ඔස්සේ ඊළඟට සාකච්ඡා වලට බඳුන් කරන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනයේදී ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනයේදී ඉවහල් වන මොනවා ගැනද මූලාශ්‍ර ගැන අපි කතා කරන්න යන්නේ අපේ ගොඩනැගිලා තියෙන වසර අපි හරි උචාරුවෙන් කතා කරන ලෝකේ බොහෝ රටවලට අහිමි වසර 2500කට එහා ගිය වසර 2500කට එහා ගිය ප්‍රෞඩ අතීතයේ ප්‍රෞඩ ඉතිහාසයේ ප්‍රෞඩ මේ අපේ ඉතිහාසයේ හොඳට මතක තියාගන්න ඓතිහාසික කමි අධ්‍යයනයට මේ වසර 2500 පිළිබඳව අධ්‍යයනයට අපට තිබෙන්නා වූ මූලාශ්‍ර මොනවද කියන කාරණේ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. නමුත් වර්තමානයේ නවීන තාක්ෂණික ශිල්පකමවල දියුණුවත් එක්ක අපේ ඉතිහාසය වසර 125,000ක් දක්වා ඈතට දිවෙනවා කියලා පුරාවිද්‍යාත්මක සාධක තතු ප්‍රකට කරනවා. පුරාවිද්‍යාත්මක සාධක. නමුත් මොන සාධක නෙවෙයිද? ලිඛිත සාධක නෙවෙයි. පුරාවිද්‍යාත්මක සාධක ඒ පිළිබඳ තතු ප්‍රකට කරනවා. අන්නේ කාරණා පිළිබඳව එකින් එක ගලපා අපි මෙන්න මේ ඉතිහාසය සකස් වීමට කවර අයුරින් කෙලෙසට මෙන්න මේ මූලාශ්‍ර ඉතිහාසය අධ්‍යයනය කරන්න ඉවහල් වෙනවාද කියනා උකාරණේ පිළිබඳව තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ එකකයේ ඔස්සේ සාකච්ඡාවට බඳුන් කරන්නට යන්නේ. හරි. හොඳට මතක තියාගන්න අපි මේ කතා කරන අපි ඉතිහාසය කියලා කතා කරන්නේ මේ කරුණු කාරණා අපහසුවෙන් අමාරුවෙන් පාඩම් කරන්න එපා. ඉතාම සරලව මතක තියාගන්න. මොකද ඉතිහාසය කියන්නේ හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉතිහාසය කියන්නේ අපි මොකක් ගැනද අධ්‍යයනය කරන්නේ? අපේ වසර 2500 කියන්නේ අපේ මොකක්ද? දැන් අපි ගත්තොත් අපි ගන්නවනේ අතීත වර්තමාන අනාගත. අතීතය කියන්නේ පෙර වෙච්ච ඒවා. වර්තමානය කියන්නේ දැන් වෙන ඒවා. අනාගතේ ඉදිරියේදී වෙන්න පුළුවන් දේවල්. හොඳට මතක තියාගන්න අපි මේ අධ්‍යයනයේ ඉතිහාසය තුලින් අපි අධ්‍යයනය කරන්නේ මොකක්ද? කොහේ වෙච්ච දේවල්ද? අතීතයේ වෙච්ච දේවල්. ඒ අනුව ඉතිහාසය කියන්නේ අතීතයේ මිනිසුන් කළ කී දෑ පිළිබඳව අධ්‍යයනය කරන විෂය. අපි මේ අතීතේනේ පෙර කාලවල වෙච්ච සිදුවීම් වල හොඳට මතක තියාගන්න පෙර අතීතයේදී ඉතිහාසය කියන්නේ මොකක්ද?
ඉතිහාසය කියන්නේ ප්‍රධාන වශයෙන් මොහොන්දර මතක තියාගන්න අතීතයේ මිනිසුන් කළ කී දේ නැත්නම් කරපු කියපු දේවල් පිළිබඳව අධ්‍යයනය කරන විෂය තමයි අපි කියන්නේ මොකක් කියලාද ඉතිහාසය කියන්නේ මාත් එක්ක මට කියන්න ඉතිහාසය කියන්නේ මොකද්ද අතීතයේ මිනිසුන් කළ කී දේ පිළිබඳව අධ්‍යයනය කරන විෂය හොඳට මතක තියාගන්න අන්නේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයට හොඳට මතක තියාගන්න ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයට ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයට වැදගත් වෙනවා මොනවද මූලාශ්‍ර අන්නේ මූලාශ්‍ර මත ඉතිහාසයේ සාර්ථක බව හා මොන බව තීරණය වෙනවද අසාර්ථක බව තීරණය වෙනවා ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරන්න මොනව වැදගත් වෙනවද මූලාශ්‍ර වැදගත් වෙනවා අන්නේ මූලාශ්‍ර මත ඉතිහාසයේ මොකක් තීරණය වෙනවද සාර්ථක බව හා මොන බව තීරණය වෙනවද අසාර්ථක බව තීරණය වෙනවා කියලා අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ අනුව හොඳට මතක තියාගන්න ඉතිහාසය අධ්‍යයනය කරනකොට වැදගත් වන්න ප්‍රධාන ඒකකයක් තමයි ඉතිහාසය අධ්‍යයනයට යොදාගත හැකි දේවල් කියනවා අපි ඉතිහාසය අධ්‍යයනයට යොදාගත හැකි දේවල් අපි කියන මොනවා කියලාද මූලාශ්‍ර කියලා හොඳට මතක තියාගන්න මං කෝ ඉතිහාසය කියන්නේ මොකක්ද අතීතයේ මිනිසුන් මොනව කළ කී දේ පිළිබඳව අධ්‍යයනය කරන විෂය ඉතිහාසය අධ්‍යයනයට මොනව වැදගත් වෙනවද ඉතිහාසය අධ්‍යයනයට මොනව වැදගත් වෙනවද මූලාශ්‍ර වැදගත් වෙනවා අන්නේ මූලාශ්‍ර මත ඉතිහාසයේ මෙන්න මේ අපි ගොඩනගන ඉතිහාසයේ මොකක් තීරණය වෙනවද සාර්ථක බව හා අසාර්ථක බව තීරණය වෙනවා ඒ අනුව හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉතිහාසයේ සාර්ථක බව හා අසාර්ථක බව රැඳිලා තියෙන මූලාශ්‍ර කියන්නේ හොඳට මතක තියාගන්න මූලාශ්‍රයක් කියන්නේ ඉතිහාසය අධ්‍යයනයට මොකක් අධ්‍යයනයටද ඉතිහාසය අධ්‍යයනයට යොදාගත හැකි දේවල් ඉතිහාසය අධ්‍යයනයට මොකක් කරගත හැකි දේවල්ද යොදා ගන්න පුළුවන් දේවල් අපි කියනවා මොනව කියලාද මූලාශ්‍ර කියලා නැත්නම් ඉතිහාසය පිළිබඳව තොරතුරු ලබාගත හැකි දේවල් ඉතිහාසය අධ්‍යයනයට යොදාගත හැකි දේවල් නැත්නම් ඉතිහාසය අධ්‍යයනයට තොරතුරු ලබාගත හැකි දේවල් අපි කියන මොනව කියලාද මූලාශ්‍ර කියලා ඉතිහාසය අධ්‍යයනයට තොරතුරු ලබාගත හැකි දේවල් නැත්නම් යොදාගත හැකි දේවල් අපි කියන මොනව කියලාද මූලාශ්‍ර කියලා මොනව කියලාද මූලාශ්‍ර කියලා ඒ අනුව හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉතිහාසය අධ්‍යයනයට යොදාගත හැකි ඉතිහාසය අධ්‍යයනයට යොදාගත හැකි දේවල් ප්‍රධාන වශයෙන් හොඳට මතක තියාගන්න ඉතිහාසය අධ්‍යයනයට යොදාගත හැකි දේවල් හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉතිහාසය පිළිබඳව ඉතිහාසය අධ්‍යයනය කිරීම පිළිබඳව විවිධ පුද්ගලයි අපි මේ මොකක්ද කරන්නේ අපි මේ මොකක්ද කරන්නේ ඉතිහාසය පිළිබඳව මොනව කරනවද ඉතිහාසය පිළිබඳව මොකක් කරනවද ගවේෂණය කරනවා ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරන්න හොඳට මතක තියාගන්න කවුද ඉතිහාසඥයා ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්නා කවුද ඉතිහාසඥයා ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්නා ඉතිහාසඥයා ඒ අනුව හොඳට මතක තියාගන්න මේ ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්නා අපි හඳුන්වනෝ කවුරු කියලාද ඉතිහාසඥයා කියලා ඉතිහාසඥයා කියලා ඒ අනුව ඉතිහාසය අධ්‍යයනයට ප්‍රධාන වශයෙන්ම තොරතුරු ලබා ගන්න පුළුවන් තොරතුරු ලබා ගන්න පුළුවන් ප්‍රධාන ඒකකයක් තමයි මූලාශ්‍ර කියන්නේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් ප්‍රධාන ඒකකයක් තමයි මොකක් කියන්නේද මූලාශ්‍ර කියන්නේ ඒ අනුව හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉතිහාසය අධ්‍යයනය කරනකොට
වැදගත් වන ඉතිහාසය අධ්‍යයනය කරන්නාම අපි හඳුන්වනවා කවුද ගවේෂණය කරන්නාව අපි හඳුන්වනවා කවුරු කියලාද ඉතිහාසඥයා කියලා. මෙන්න මේ ඉතිහාසය අධ්‍යයනයට වැදගත් වන ඉතිහාසය අධ්‍යයනයට වැදගත් වන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදනවද? ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ මොන මූලාශ්‍ර කියලාද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි සාහිත්‍ය මූලාශ්‍ර සහ මොන මූලාශ්‍ර කියලාද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන්ම අපට අංශ ගණනාවකට බෙදලා දක්වන්න පුළුවන්. ඒවන් ඒ අතරින් ප්‍රධාන දෙකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි හොඳට මතක තියාගන්න දේශීය සහ විදේශීය කියලා. මෙන්න මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන අංශ ගණනාවක් ඔස්සේ අපට අධ්‍යයනය කරන්නට පුළුවන්. විදේශීය මූලාශ්‍ර කියන්නේ අපි ඒක ඉදිරියට කතා කරනවා අපේ රටේ ලේඛකයින් තු නෙවෙයි විදේශ රටවල ලේඛකයින් රචනා කරපු කෘති. අපේ රටේ දේශීය ලේඛකයින් නෙවෙයි විදේශීය ලේඛකයින් රචනා කරපු කෘති අපි කියනවා මොනව කියලාද? විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. ඒ වගේම මෙන්න මේ ඉතිහාසය අධ්‍යයනය කරන්න වැදගත් වෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කාසි නටබුන් සහ අභිලේඛන නැත්තම් අපි කියන මොනව කියලාද? සෙල්ලිපි කියලා. හොඳට මතක තියාගන්න අභිලේඛනයි සෙල්ලිපි කියන්නේ එකක් නෙවෙයි කියද දෙකක්. අභිලේඛන වලට අංශ ගණනාවක් ඇතුළත්. අභිලේඛන වලට මොනව ඇතුළත්ද? අංශ ගණනාවක් ඇතුළත්. අභිලේඛන වලට විවිධ අංශ ඇතුළත්. සෙල්ලිපි, තඹ තහඩු, රන් තහඩු, සෙල්ලිපි, තඹ තහඩු, රන් තහඩු, ඊට අමතරව බිත්ති, මැටි, මේ ඔක්කොම අයත් වෙන්නේ මොන කාණ්ඩයටද? අභිලේඛන කාණ්ඩයට. අන්නේ අභිලේඛන කාණ්ඩයට අයත් වුණ අභිලේඛන අතුරින් එකක් විතරයි හොඳට මතක තියාගන්න සෙල්ලිපි කියන්නේ. වැදගත්ම සහ ප්‍රධානම එකකේ තමයි මොකක්ද? සෙල්ලිපි කියන්නේ. ඒ නිසා අපි අධ්‍යයනය කරන ප්‍රධාන වශයෙන් කාසි නටබුන් සහ අභිලේඛන නැත්තම් සෙල්ලිපි කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම හොඳට මතක තියාගන්න මේ ඉතිහාසය අධ්‍යයනයේදී ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර මංකුව ප්‍රධාන කොටස් කීයද? දෙකයි. ඒ මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර සහ මොන මූලාශ්‍ර කියලාද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. මංකුව සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන්ම අපට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් කීයකටද? දෙකකට. ඒ මොනවද? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ මොන සාහිත්‍ය මූලාශ්‍රද? විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. අපි මේ එකින් එක වෙන වෙනම සාකච්ඡා කරනවා. එක එක මාතෘකාව වෙන වෙනම සාකච්ඡා කරනවා. ඒ වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තමයි කාසි නටබුන් සහ අභිලේඛන නැත්නම් අපි කියන සෙල්ලිපි කියලා. මෙන්න මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අපේ රටේ ලේඛකයින් රචනා කරපු කෘති. අපේ රටේ ස්වදේශීය ලේඛකයින් රචනා කරපු කෘති තමයි අපි කියන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. මෙන්න මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර භාෂාව පදනම් කරගෙන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පාලි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ සිංහල දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. ඒ වගේම ඒකේ ස්වරූපය පදනම් කරගෙන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ ගද්‍ය සහ පද්‍ය කියලා. ගද්‍ය කියන්නේ ප්‍රධාන වශයෙන්ම රචනාත්මක ස්වරූපයෙන් ලියන ඒවා. පද්‍ය කියන්නේ කාව්‍යම ස්වරූපයෙන් ලියන ඒවා. ඔන්න ඔයරි දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් අංශ ගණනාවක් ඔස්සේ අපට තව බෙදා දක්වන්නට පුළුවන්. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදේශීය විවිධ රටවල ඒ කියන්නේ අපේ රටෙන් පිට විදේශීය පුද්ගලයෙක් විසින් රචනා කරපු ලේඛක වාර්තාවක් තමයි අපි කියන්නේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා. මෙන්න මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විවිධ රටවල ඉන්දියාවේ ඊට අමතර චීනය, රෝමය, ග්‍රීක මෙ ආදී බොහෝ රටවල විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර
අපේ රටේ ඉතිහාසය අධ්‍යයනයට වැදගත් වෙනවා. අපේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විතරක් නෙවෙයි, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විතරක් නෙවෙයි අධ්‍යයනය කරන්නේ මෙන්න මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර. කාසි, නටඹුන් අභිලේඛන නැත්නම් සෙල්ලිපි අභිලේඛන අතරින් ප්‍රධානම මාධ්‍ය තමයි මොකක් කියලා මං කිව්වද? අභිලේඛන අතරින් ප්‍රධානම මාධ්‍ය තමයි සෙල්ලිපි කියන්නේ. මෙන්න මේ ඒකකයන් පිළිබඳවත් මෙන්න මේ අංශ පිළිබඳවත් අපි මේ මූලාශ්‍ර පාඩමේදී අධ්‍යයනයට බඳුන් කරනවා. හැම ළමයම හොඳට අවධානය යොමු කරන්න. මේ පාර විශේෂත්වයක් තියෙනවා, මම ඔයගොල්ලෝ සියලුම ළමයින්ට කියන්න ඕන. පාඩම අතරතුරේදී මං ඒක කියන්න හේතුවක් උනේ හොඳට මතක තියාගන්න. මෙන්න මේ ඔයගොල්ලෝ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවස වෙනකොට හොඳට මතක තියාගන්න. අපොස්ස උසස් පෙළ ඉන්දියා ඉතිහාසය පේපරේ ඉවරයි. හොඳට මතක තියාගන්න. මම ඕගොල්ලන්ටත් දුන්නා, ඕගොල්ලන්ටත් බලන්න පුළුවන්. මට එච්චර විශ්වාසයෙන්ද දුන්නේ? එතරම් විශ්වාසයක්. මම ලංකා ඉතිහාසයේ අනුමාන පේපරේ සහ ඉන්දියා ඉතිහාසයේ අනුමාන පේපරේ ඕගොල්ලන්ටත් දුන්නා. මං කියන්නේ බොරුද නැද්ද බලන්න. මං අද දාන්නම් ඕගොල්ලන්ට ගෲප් එකට දාන්නම් මං පේපරේ, මෙවර ඇවිල්ලා තියෙන පේපරේ. හොඳට මතක තියාගන්න. කියන්න සතුටුයි, අනුමාන ප්‍රශ්න 8න් 6ක්ම ගෙඩි පිටින් ඇවිල්ලා. 8න් 6ක් ලියන්න ඕන කීයක් විතරයිද? 8න් 3ක් විතරයි. කෑලි නෙවෙයි, කොටස් නෙවෙයි, සම්පූර්ණ ෆුල් ප්‍රශ්න 8න් 6ක් ඇවිල්ලා. සම්පූර්ණ ෆුල් ප්‍රශ්න කීයක් ඇවිල්ලාද? 8න් 6ක්. ඒක පාඩම් කරපු ළමයින්ටත් ගිහින් ලියන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. හැම ළමයම හොඳට පාඩම් කරන්න. ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඩිස්ත්‍රික් රෑන්ක් ගන්න ඕන. ඩිස්ත්‍රික් රෑන්ක් එකකට යන්න ඕන. හැම ළමයටම පුළුවන් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න. අයිලන්ඩ් රෑන්ක් එකකට යන්න. ඒ නිසා ඩිස්ත්‍රික් රෑන්ක්, අයිලන්ඩ් රෑන්ක් දාලා හොඳ කැම්පස් එකකට යන්න. ඒ වගේම කටවුට් මාක් දැම්ම සමහර ළමයින්ට කැම්පස් එකක් නැතුව සමහර ළමයි දුක් වෙනවා. මං කියලා දිනන ඕනේ ඔයගොල්ලෝ. එක ලකුණක් වැදගත් උසස් පෙළ විභාග. එක ලකුණක්. අපි ෆයිට් කරන්නේ ලකුණු 100ට කලින් අපි ෆයිට් කරන උන කීයටද? එක ලකුණට ෆයිට් කරන උන, එක ලකුණට. මොකද අපට ඒක ලකුණ වැදගත්. ඒ නිසා හැම ළමයම හොඳට පාඩම් කරන්න. මං ජයග්‍රහණයක් ලබන තැනකදී වුණත් මම ඔයගොල්ලන්ට පෙන්වලා දෙන යම් බැරෑරුම් තැන. මොකද අපොස උසස් පෙළ විභාගයේ 2019 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයේ පෙනී ඉඳපු ළමයින්ගේ කඩයිම් ලකුණු, විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු පසුගිය දිනවල නිකුත් කළා. ඒ තුලින් සමහර ළමයි ලංකාවේ විශ්වවිද්‍යාලයන් වලට ඇතුළත් වෙනකොට සමහර ළමයි විශ්වවිද්‍යාලයක් නැතුව විශ්වවිද්‍යාලයක් බලාපොරොත්තු වෙන ඉඳපු ළමයි දශම ගණනාවක අඩුවකි. 0.0002ක් වගේ ප්‍රමාණයක අඩුවෙන් සමහරට සරසවියක් අහිමි වෙන්න උනා වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. හැම ළමයාම හොඳට මතක තියාගන්න. අපි හොඳට මතක ජයග්‍රහණයක් ලැබුවත් ඒ කියන්නේ උද්දාමයටපත් වෙන්න නෙවෙයි. හොඳට මතක පරාජයක් ලැබුවට පස්සේ අපි ඒකෙන් තවත් එතනින් වැටෙන්න නෙවෙයි. අපි මාවතක් හොයාගන්න ඕන යන්න. ඒ නිසා හොඳ හැම ළමයාම හොඳට පාඩම් කරන්න. ඔයගොල්ලෝගේ ફોકસ එක තියාගන්න, ඔයගොල්ලෝගේ අරමුණ තියාගන්න. ඔයගොල්ලෝ අරමුණ ඒ විදිහටම තියාගන්න, අරමුණ වෙනස් කරන්න එපා. මොන බාධකයාව තමන්ගේ අරමුණ වෙනස් කරන්න එපා. අරමුණට යන මාර්ගය වෙනස් කරන්න. අරමුණට යන මාර්ගය වෙනස් කරන්න. ප්‍රශ්න ආවට පස්සේ අරමුණට යන මාර්ගය වෙනස් කරන්න නෙවෙයි. ඔයගොල්ලෝ යන මාර්ගය ප්‍රධාන වශයෙන්ම ඇතිරි යන මාර්ගය ඇතිරි වලින් අතුරලා පාව ඩෙලලා නැතුව ඇති. කටුවිති මතින් යන්නේ ඇති. බාධක ඇති. නමුත් හොඳට මතක තියාගන්න, ප්‍රශ්න එන්න එන්න තමයි මිනිහෙක් ශක්තිමත් වෙන්නේ.
යකඩය මුවහත් යකඩය යකඩ ශක්තිමත් වෙන්නේ තලන්න තලන්න. යකඩ තලන්න තරම් තමයි තවත් ශක්තිමත් වෙන්නේ. මිනිහෙකුත් එම. ඒ නිසා ප්‍රශ්න එන්න ප්‍රශ්න මතින් ඉදිරියට යන්න. ප්‍රශ්න ඇති. මේ ලෝකේ ප්‍රශ්න නැති මිනිස්සු නෑ. හැම මිනි මනුස්සයෙක්ටම ප්‍රශ්නයක් තියෙනවා. නිසා හොඳට පාඩම් කරන්න, හොඳට වැඩ ටික කරගන්න. හැම ළමයම තමන්ගේ අරමුණ වෙනුවෙන්. හරි. එන පාඩම දිහාවට අපි සාකච්ඡා කරමින් ඉන්නේ හොඳට මතක තියාගන්න ඉතිහාසයේ සකස් වීමට බලපෑම් ඉතිහාසය අපේ රටේ සකස් වෙලා තියෙන වසර 2500කට එහා ගිය ප්‍රෞඪ අතීතය ප්‍රෞඪ ඉතිහාසයේ හොඳට මතක තියාගන්න ගුඩ් අධ්‍යයනය කරන්න ඉවහල් වෙන මෙන්න මේ මූලාශ්‍ර පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අනුව හොඳට මතක තියාගන්න මං කෝ ඉතිහාසය අධ්‍යයනයට වැදගත් වෙන මූලාශ්‍ර අන්නේ මූලාශ්‍ර මත ඉතිහාසයේ තීරණය වුණා සාර්ථක බව හා මොන බවද අසාර්ථක බව. ඒ වගේම ඉතිහාසය අධ්‍යයනය කරන්න වැදගත් වෙන මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ මොන මූලාශ්‍ර කියලාද? පුරා විද්‍යාත්මක මූලාශ්‍ර කියලා. සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි කිව්වා. දේශීය සහ විදේශීය කියලා. පුරා විද්‍යාත්මක මූලාශ්‍ර ප්‍රධාන කොටස් තුනයි කිව්වා. කාසි නටඹුන් අභිලේඛන නැත්තම් මං කිව්වා සෙල්ලිපි කියලා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මං කිව්වා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් භාෂාව පදනම් කරගෙන කොටස් කීකට බෙදෙනවා කියලාද? ඔව් සිංහල සහ පාලි කියලා කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ වගේම නිර්මාණය වූ ආකාරය පිළිබඳව අධ්‍යයනය කරනකොට ප්‍රධාන වශයෙන් ගද්‍ය පද්‍ය කියලා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වර්ග කරනවා කියලා මං කිව්වා. ඒ වගේම ඉන්දියාවේ චීනයේ අරාබියේ ග්‍රීක විවිධ රටවල වාර්තා අපේ රට ඉතිහාසය අධ්‍යයනය කරන්න වැදගත් කියලත් මං කිව්වා. ඒ වගේම අපි සාකච්ඡා කරන්නට යන්නේ ඉතිහාසය අධ්‍යයනය කරනකොට මූලාශ්‍ර භාවිතයේදී තිබෙනා වැදගත් පිළිබකම පිළිබඳව EH කාර් කියනා වූ ඉතිහාසඥයා ඉතිහාසයේ යනු කුමක්ද කියන කෘතියේ හරි අපූර්ව අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතිහාසයේ යනු කුමක්ද කියන කෘතියේ හරි අපූර්ව අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉතිහාසඥය කියනවා යම් පුද්ගලයෙකු මාළු ලෑල්ලක් මතින් මාළුවෙකු තෝරා ගන්නාක් මෙන් ඉතිහාසඥයා නිවැරදි ලෙසින් මූලාශ්‍ර තෝරා ගත යුතුයි කියලා. හරි. මොකද්ද කියන්නේ? EH කාර් කියන ඉතිහාසඥයා කියනවා මොන කෘතියෙන්ද? ඉතිහාසය යනු කුමක්ද කියන කෘතියෙන්. කවුද ඉතිහාසඥයාගේ නම? EH කාර්. කවුද? EH කාර්. EH කාර් කියන ඉතිහාසඥයා ඉතිහාසය යනු කුමක්ද කියන කෘතියෙන් කියනවා යම් පුද්ගලයෙකු යම් එක පුද්ගලයෙකු මාළු ලෑල්ලක් මතින් මාළුවෙකු තෝරා ගන්නක් මේ. සාමාන්‍යයෙන් අපි මාළු ලෑල්ලකින් මාළු ගන්නකොට තැලිච්ච පොඩි වෙච්ච මාළු ගන්නවා නෑ. අපි සාමාන්‍ය හොඳට තෝරලා හොඳ මාළුවෙක් තමයි ගන්න. තැලිල පොඩි වෙලා නම් අපි කියන මේ මාළු ඉපා කියලා. අන්න ඒ වගේ තමයි මාළු ලෑල්ලක් මතින් මාළුවෙකු තෝරා ගන්නක් මෙන් තමයි ඉතිහාසඥයා නිවැරදි ලෙසින් මොනව තෝරා ගන්න ඕනද? මූලාශ්‍ර තෝරා ගන්න ඕන. නැත්තම් ඉතිහාසඥයා අපි හිතමුකෝ යම් කෙනෙක්ට පක්ෂග්‍රාහී වෙන කෘතියක් තෝරගන්නවා. ඒතර ගොඩනගන ඉතිහාසය සාර්ථකයිද අසාර්ථකයිද? අසාර්ථකයි. ඒ නිසා ඉතිහාසයේ අධ්‍යයනයට යොදා ගන්නු ලබන මූලාශ්‍ර මත තමයි ඉතිහාසයේ ගොඩනගෙන ඉතිහාසයේ තීරණය වෙන්නේ. ඒ නිසා අපි හිතමු යම් ඉතිහාසයක් ගොඩනගනෝ සුරංගනා කතා තියෙන මූලාශ්‍රයකින් අපේ ඉතිහාසය කොච්චර කාලයක් රඳව පැවතියිද? ඒ නිසා හොඳට මතක තියාගන්න
ගොඩනගන ඉතිහාසය රඳා පවතින්නේ මොකක් මතද? මෙන්න මේ යොදාගන්න ලබන මූලාශ්‍ර මත. ඒ අනුව යම් පුද්ගලයෙකු මොකක් මතින්ද? මාළුවැල්ලක් මතින් කවුරුන් තෝරා ගන්නක් මෙන්ද? මාළුවෙකු තෝරා ගන්නක් මෙන් ඉතිහාසඥයා නිවැරදි ලෙසින් මොනව තෝරා ගත යුතුද? මූලාශ්‍ර තෝරා ගත යුතුයි කියලා ඊච් කාර් කියන ඉතිහාසඥයා කියනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න විවිධ අයුරින් අපට ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපට හඳුනා ගන්නට පුළුවන් අපේ රටේ ඉතිහාසයේ විවිධ අවස්ථා නිර්මාණය වෙලා කියලා. ඒ අනුව හොඳට මතක තියාගන්න අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කරනකොට මං කුව මූලාශ්‍ර ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කොටස් කීයයි කියලාද? මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් කීයයි කියලාද? කියන්නේ ප්‍රධාන කොටස් දෙකයි කියලා. මොනවද ඒ? සාහිත්‍ය මූලාශ්‍ර සහ මොන මූලාශ්‍ර කියලාද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. සාහිත්‍ය මූලාශ්‍ර සහ මොන මූලාශ්‍ර කියලාද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. මං කො මූලාශ්‍ර ප්‍රධාන වශයෙන්ම කොටස් කීයයි කියලාද? දෙකයි කියලා. අන්නේ මූලාශ්‍ර තුලින් අන්නේ මූලාශ්‍ර අතර එන සාහිත්‍ය මූලාශ්‍ර තුරින් ඉතිහාසය අධ්‍යයනය කරනකොට සාහිත්‍ය මූලාශ්‍ර තුරින් ඉතිහාසය අධ්‍යයනය කරනකොට ඒ මූලාශ්‍ර වල හොඳට මතක තියාගන්න සාහිත්‍ය මූලාශ්‍ර වලින් ඉතිහාසය අධ්‍යයනය කරනකොට ඒ මූලාශ්‍ර වල විවිධ ගැටලු සහගත තැන් නිර්මාණය වෙලා තියෙනවා. විවිධ ප්‍රශ්න සහගත තැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අනුව හොඳට මතක තියාගන්න සාහිත්‍ය මූලාශ්‍ර වල ඉතිහාසඥයන් කියනවා සාහිත්‍ය මූලාශ්‍ර වල දුර්වලතා රාශියක් හඳුනා ගන්නට පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න සාහිත්‍ය මූලාශ්‍ර වල දුර්වලතා තියෙනවා තමයි. නමුත් සාහිත්‍ය මූලාශ්‍ර වල මොනවද තියෙනවද? වැදගත්කමුත් තියෙනවා. අපි මුලින්ම අධ්‍යයනය කරන්න යන්නේ මේ සාහිත්‍ය මූලාශ්‍ර වල මොනව ගැනද? දුර්වලතා පිළිබඳව. සාහිත්‍ය මූලාශ්‍ර වල මොනව ගැනද? දුර්වලතා පිළිබඳව. සාහිත්‍ය මූලාශ්‍රයක පළවෙනි දුර්වලතාවය තමයි කතුවරයාගේ රුචි අරුචිකම් කෘතියට මුසුවීම. සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රධාන දුර්වලතාවයක් තමයි කතුවරයාගේ රුචි අරුචිකම් මොනවට මුසුවීමද? කෘතියට මුසුවීම. හරි. සාහිත්‍ය මූලාශ්‍රවල අපි හිතමුකෝ මං කැමති රුචි අරුචිකම් කියන්නේ කැමති සහ අකමැති දේවල්. කැමති අකමැති දේවල්. අපි හිතමුකෝ රුචි අරුචිකමක් තමයි ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය මූලාශ්‍රයක රුචි අරුචිකමක් තමයි පළවෙනි අපි උදාහරණයක් ලෙස අපි දෙයක් කන්න කැමති. අන්නේ පුද්ගලයා කෘතියක් ලියනකොට ඔහු වඩාත්ම කන්න කැමති කෑමට වැඩි ආහාර පිළිබඳ කෘතිය ලියන කියමුකෝ. ඒ එහෙනම් ලියන්නේ වඩාත්ම කන්න කැමති කෑම ගැන. යම් කෙනෙක් යම් පුද්ගලයෙකුට කැමති. අපි ඉන්නේ ඉතිහාසයේ ඉඳපු වීරයෙක් කියලා. උදාහරණයක් ලෙස දුටු ගැමුණු චරිතයක. තව උදාහරණයක් ලෙස වළගම්බා චරිතයක. තව උදාහරණයක් ලෙස එලාර චරිතයක. එලාර ආක්‍රමණිකයෙක් තමයි. අපි හිතමු යම් පුද්ගලයෙක වීරය එලාර. එහෙනම් හොඳට මතක තියාගන්න මේ පුද්ගලයාගේ කෘතියේ වීරය වෙන්නේ කවුද? කෘතියේ ඔහු කැමති පුද්ගලයා තමයි ඔහු ප්‍රධාන චරිතය ලෙස යොදාගන්නේ. ඒ නිසා ඒ ඉතිහාසයේ ගොඩනැගීමේදී සාහිත්‍ය මූලාශ්‍රයක මොකක් වෙලා තිබෙනවද? දුර්වලතාවයක් බවට පත් වෙලා තියෙනවා. කතුවරයාගේ රුචි අරුචිකම් කෘතියේ මුසුවීම සාහිත්‍ය මූලාශ්‍රයක ප්‍රධාන ප්‍රමුඛ දුර්වලතාවයක් ලෙස අපට හඳුනා ගන්න. රුචි අරුචිකම් කියන්නේ මොනවද? කැමති සහ මොනවද දේවල්ද? අකමැති දේවල්. උදාහරණයක් ලෙස හොඳට මතක තියාගන්න උතුරේ ඉන්දියා උතුරේ වර්තමානයේ ඉන්න ওই පුද්ගලයා උතුරේ දේශපාලඥයෙක් ඉන්නවා මාවේ සේනාධිරාජ කියලා. උතුරේ දේශපාලඥයෙක් ඉන්න කවුරු කියලාද? මාවේ සේනාධිරාජ කියලා. ඒ මාවේ සේනාධිරාජ කියන මේ දේශපාලඥයා කියනවා මං ඉතිහාස කෘතියක් රචනා කරනවා. අන්නේ කෘතියේ ප්‍රධාන වීරය විදියට
මම ප්‍රභාකරන්ව ඇතුළත් කරනවා කියලා. මොකක්ද කියන්නේ? මම උතුරේ උතුරේ ඉන්න දේශපාලඥ ප්‍රධාන වේදිකාවක අදහසක් ඉදිරිපත් කරනවා. ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී අදහසක් ඉදිරිපත් කරනවා. මම කෘතියක් ලියනවා. ඒ කෘතියේ ප්‍රධාන වීරය විදිහට කව නම් කරනවා කියලාද? ප්‍රභාකරන්ව නම් කරනවා කියලා. අපිට උමු යම් පුද්ගලයෙක්ව පුද්ගලෙක් ඉතිහාසය අධ්‍යයනය කරනකොට තව අවුරුදු 100කින් 200කින් වගේ ප්‍රභාකරන් ඉතිහාසය අධ්‍යයනය කරන කෘති යොදා ගන්නවා. අපි හිතමු මේ පුද්ගලයාගේ කෘතියක් යම් අවස්ථාවකදී යොදාගත්ත කියලා. ඒ පුද්ගලයාගේ හිතේ මැවෙන්නේ ප්‍රභාකරන් කියන්නේ මොන වගේ පුද්ගලෙක් කියලාද? ඉතාම හොඳ එහෙම චිත්‍රයක් මැවෙන්නේ. ඒ නිසා ඉතිහාසය අධ්‍යයනයේදී සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන ප්‍රධාන දුර්වලතාවයක් තමයි කතුවරයාගේ මොනෝමුසුවීමද? රුචි අරුචිකම් නැත්නම් අපි කියන කැමැති සහ අකමැති දේවල් කෘතියර මුසුවීම අපට හඳුනා ගන්නට පුළුවන්. ඒකට ප්‍රධාන උදාහරණයක් තමයි හොඳට මතක තියාගන්න රුචි අරුචිකම් කෘතියර මුසුවීමට ප්‍රධාන උදාහරණයක් තමයි අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කරන මේ පාඩමේ ඉදිරියේදී අපට හම්බෙන වැදගත් වන ප්‍රමුඛ සහ ප්‍රධානම සාහිත්‍ය ඉතිහාසය අධ්‍යයනයේ වැදගත් වන ප්‍රමුඛ ප්‍රධානම වැදගත් මූලාශ්‍රය තමයි ප්‍රධාන වශයෙන් මහා වංශය. මෙන්න මේ මහා වංශයේ කතුවරයා මොන විහාරවාසී හිමිනමක්ද? මහා විහාරවාසී හිමිනමක්. ඒ නිසා තමන්ගේ මහා විහාරයට අනුග්‍රහ දක්වපු පාලකයන්ව මහා වංශය තුල විස්තරාත්මකව වැඩි ඉඩකඩක් දක්වලා තියෙනවා. ඒ අනුව මහා වංශය තුල දුටුගැමුණු චරිතයට හොඳට මතක තියාගන්න මහා වංශයේ අනුග්‍රහ දක්වපු දුටුගැමුණු චරිතයට පරිච්ඡේද 37න් කීයක්ම වෙන් කරනවද? 11ක්ම වෙන් කරනවා. මහා වංශය හොඳට මතක තියාගන්න මහා වංශය කියන්නේ අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට අදාළව වැදගත් වන අද්විතීයම නැත්නම් වැදගත්ම කෘතිය. මෙන්න මේ වැදගත්ම කෘතිය රචනා කරේ මහා විහාරවාසී මහා විහාරයේ දික්සඳ සෙනෙවියා පිරිවෙනේ විසූ මහා විහාරයට අදාළ පිරිවෙන් ගණනාවක් තිබුණා. ඒ අතරින් එක් පිරිවෙනක් තමයි දික්සඳ සෙනෙවියා කියලා කියන්නේ. දික්සඳ සෙනෙවියා පිරිවෙනේ විසූ මහානාම හිමියන් විසින් මෙන්න මේ මහා වංශය රචනා කරනවා. එලෙස රචනා කරපු මහා වංශයේ හොඳට මතක තියාගන්න මොන චරිතයට වැඩි ඉඩකඩක් වෙන් කළ තියෙනවද? හොඳට මතක තියාගන්න මේ දුටුගැමුණු චරිතයට වැඩි ඉඩකඩක් වෙන් කළ දීලා තියෙනවා. දුටුගැමුණු රජුව පරිච්ඡේද 37න් කීයක් පුරාවට වර්ණනා කරනවද? මහා වංශයේ පරිච්ඡේද 37ක් තියෙනවා. 37න් 11ක්ම දුටුගැමුණු චරිතයේ වෙන් කළ තියෙනවා. ඒ අනුව මහා සාහිත්‍ය මූලාශ්‍රයේ ප්‍රධාන දුර්වලතාවයක් තමයි කතුවරයාගේ මොනවද? රුචි අරුචිකම් කෘතියේ මුසුවීම. ඒ රුචි අරුචිකම් කෘතියේ මුසුවීමට ප්‍රධාන උදාහරණයක් තමයි මහා වංශය තුල මහා විහාරයට අනුග්‍රහ දක්වපු දුටුගැමුණු චරිතය පරිච්ඡේද 37න් 11ක් පුරාවට වර්ණනා කර තිබීම. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍රයක තවත් දුර්වලතාවයක් තමයි හොඳට මතක තියාගන්න සාහිත්‍ය මූලාශ්‍රයක ප්‍රධාන දුර්වලතාවයක් තමයි කෘතිය රචනා වන විට පැවති සහ පවතින වටපිටාව. කෘතිය රචනා වන විට පැවති සහ පවතින වටපිටාව සාහිත්‍ය මූලාශ්‍රයක තවත් දුර්වලතාවයක් ලෙසට අපට හඳුනා ගන්නට පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍රයක තවත් දුර්වලතාවයක් ලෙසට අපට හඳුනා ගන්නට පුළුවන්. හොඳට මතක තියාගන්න උදාහරණයක් ලෙස කෘති රචනා වන විට පැවති සහ පවතින වටපිටාව. ඒ කියන්නේ නැත්නම් අපි කියනවා තත්කාලීන සමාජ පසුබිම කියලා. උදාහරණයක් ලෙස පැවති වටපිටාව අපි හිතමුකෝ යුද්ධයක් පැවති අවධියක් වෙන්න පුළුවන්. වාර්ගික කලකෝලාහල තියුණ අවධියක් වෙන්න පුළුවන්. ඒ වගේම යුද්ධයක් පැවති අවධියක් වෙන්න පුළුවන්. වාර්ගික කලකෝලාහල තියුණ අවධියක් වෙන්න පුළුවන්. නැත්තම්
සාමකාමී අවධියක් වෙන්න පුළුවන්, ස්වභාවික ව්‍යසනයක් පැවතුණු අවධියක් වෙන්න පුළුවන්, නැත්තම් මේ වගේ වසංගත රෝග ව්‍යාප්ත වුණු අවධියක් වෙන්න පුළුවන් කියන්න බෑ. ඒ කෘතිය රචනාවේ පසුබිම තීරණය වෙන්නේ, පසුබිම මත තමයි කෘතියේ ස්වභාවය තීරණය වෙන්නේ. උදාහරණයක් ලෙස අපි හිතමුකෝ, වසර 30ක උතුරේ මොකක් පැවතුණාද? උතුරේ මොකද්ද දුණේ වසර 30ක? ඕ, යුද්ධයක් තිබුණා. අන්නේ යුද්ධයේ පැවති සමයේදී උතුරේ දෙමළ පුද්ගලයෙක් කෘතියක් රචනා කළොත්, යුද්ධයේ පැවති සමයේදී උතුරේ දෙමළ පුද්ගලයෙක් කෘතියක් රචනා කරොත් ප්‍රධාන වීරය බවට කවුරුපත් වෙන්න තුනද? කවුරුපත් වෙන්න පුළුවන්? ප්‍රභාකරන්පත් වෙන්න තියුණා. සමහර විට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් වීමට ඇති ප්‍රවණතාවය වැඩි. යුද්ධයක් පැවති සමයේ උතුරේ දෙමළ පුද්ගලයෙක් කෘතියක් රචනා කරොත් ප්‍රධාන වීරයා කවුරු වෙන්න පුළුවන්ද? ප්‍රභාකරන් වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන වශයෙන් අපි හිතමුකෝ, රටේ මේ යුද්ධය පැවති සමයේදීම දකුණේ සිංහල පුද්ගලයෙක් කෘතියක් රචනා කළොත් ප්‍රධාන වීරයන් බවට රටේ සේනාධිනායකයා, ආරක්ෂක ලේකම්වරයා, හමුදාපතිවරයා පත්වීමට ඉඩකඩ වැඩි. ඒ නිසා හොඳට මතක තියාගන්න, කෘතිය පැවතුණු කෘතිය රචනා වන විට පැවති සහ පවතින වටපිටාව, පැවති සහ පවතින, නැත්නම් අපි කියන මොනකාලීන තත්කාලීන සමාජ බස්මු. යුද්ධයක් පැවති අවධියක උතුරේ දෙමළ පුද්ගලයෙක් කෘතියක් රචනා කළොත් පැවති මොකක්ද අවධිය? යුද්ධය. උතුරේ දෙමළ පුද්ගලයෙක් කෘතියක් රචනා කළොත් ප්‍රධාන වීරයා බවට කවුරුන් පත් වෙන තුනද? ප්‍රභාකරන් පත් වෙන තුන. ඒ වගේම හොඳට මතක තියාගන්න, මේ යුද්ධයක් පැවති අවධියකම දකුණේ සිංහල පුද්ගලයෙක් කෘතියක් රචනා කළොත් ඒක ප්‍රධාන වීරයා බවට කවුරුන් පත් වෙන තුනද? ප්‍රධාන වීරයා බවට. හොඳට මතක තියාගන්න, සේනාධිනායකයින්, ආරක්ෂක ලේකම්වරයා, හමුදාපති පත් වෙන ඉඩ තුනක්. ඒ නිසා හොඳට මතක තියාගන්න, මෙන්න මේ කාරණාවන් මත, මෙන්න මේ කරුණු කාරණාවන් මත හොඳට මතක තියාගන්න, කෘතියේ ස්වභාවය තීරණය වෙනවා. පැවති සහ පවතින වටපිටාව මත කෘතියේ ස්වභාවය තීරණය වීමත් සාහිත්‍ය මූලාශ්‍රයක තවත් දුර්වලතාවයක් ලෙස අපි හඳුනා ගන්නවා. ඒ වගේම හොඳට මතක තියාගන්න, සාහිත්‍ය මූලාශ්‍රයක තවත් දුර්වලතාවයක් තමයි සිදුවීම හා රචනාව අතර ඇති මොන බවද? සමීප බව හෝ මොන බවද? දුරස්ත බව. සිදුවීමයි රචනාවයි අතර ඇති සමීප බව හෝ දුරස්ත බව අපි හඳුනා ගන්නවා සාහිත්‍ය මූලාශ්‍රයක තවත් දුර්වලතාවයක් කියලා. සිදුවීමයි රචනාවයි හොඳට මතක තියාගන්න, සිදුවීමයි රචනාවයි දුරස්තයි නම් මේ කෘතියට අතිශෝක්ති පුරසාරම්ෙක් වෙන්න පුළුවන්. අතිශෝක්ති පුරසාරම්. උදාහරණයක් ලෙස අපි හිතමුකෝ, අපි මේ ඉන්නේ 2020. අපි මීට වසර 2500කට එහා ගිය කරුණු ලියනකොට අපට පුළුවන්ද මේ වසර 2500ට එහා ගිය අතීතයේ සියලුම සිදුවීම් ගැන දැනගන්න? මං කියනවා ඔගලොන්ට, ලබන සතියේ එනකොට, පන්තියට එනකොට, ඔන්ලයින් ක්ලාස් එකට එනකොට, ඔගොල්ලෝ හැමෝම ඔගොල්ලොන්ගේ පරම්පරා හතක් අතීතයට ගිහිල්ලා හොයලා ඔගොල්ලෝ මට කරුණු කියන්න ඕනේ. ඔගොල්ලොන්ට හොයාගන්න පුළුවන් ඔක්කොම ගන්න, ඔගොල්ලොන්ට හොයාගන්න පුළුවන් ටිකක් හොයාගන්න පුළුවන්. ඔක්කොම හොයාගන්න පුළුවන් බෑ. ඒ නිසා ඔයාගොල්ලන්ට හොයාගන්න බැරි ටිකට ඔගොල්ලන්ට වෙනවා
මොනවදාන්නද? අතිශෝක්ති සහ පුරසාරම් මුසු කරන්. ඔගොල්ලොන්ට පුළුවන් හොයාගන්න බැරි ටිකට ඔගොල්ලොන්ට වෙනව අමතර කරුණු දාන්න. අමතර කරුණු දාන්න. ඒ දාන අමතර කරුණු සමහර විට අතිශෝක්ති සහ මොනසාරම් වෙන්න පුළුවන්ද? පුරසාරම් වෙන්න පුළුවන්. අතිශෝක්ති සහ පුරසාරම් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සිදුවීමයි රචනාවයි අතර තියෙන දුරස්ත බවක් නම් සිදුවීමයි රචනාවයි අතර තියෙන දුරස්ත බවක් නම් අතිශෝක්ති සහ මොනෙක් වෙන්න පුළුවන්ද? පුරසාරම් එක් වෙන්න පුළුවන්. ඒ වගේම සිදුවීමයි රචනාවයි අතර තියෙන්නේ අපි මේක වෙ දුරස්තයි නම් සිදුවීමයි රචනාවයි අතර සමීපයි නම් එකට බද්ධ වෙලා සමීපයි නම් සම්බන්ධතාව එක ළඟ සමීපයි නම් සිදුවීමට අදාළ පුද්ගලයාට පුළුවන් රචනාව කරන කෙනාට බලපෑම් කරන්න. සිදුවීමට අදාළ පුද්ගලයාට පුළුවන් කාට බලපෑම් කරන්නද? රචනාවට සම්බන්ධ පුද්ගලයාට බලපෑම් කරන්න. උදාහරණයක් ලෙස මම කෙටියෙන් මතක තියාගන්න දෙයක් කියන්නම්. අපි උදාහරණයක් ලෙස අපි හිතමුකෝ ගෙදර මල්ලි අක්කා ඉන්නවා කියලා කියමු. අක්කා ගැන කෘතියක් ලියන මල්ලි. අක්කා ගැන කෘතියක් ලියන කවුද? මල්ලි. ගෙදර අක්කයි මල්ලි ඉන්නේ. අක්කා ගැන කෘතියක් ලියන මල්ලි. දෙන්නම් මොන කාලීනයිද? මොන කාලීනයිද? මොන කාලීනයිද? සමකාලීනයි. දෙන්නම එක හා සමාන කාල පරිච්ඡේදයක ඉන්නේ. ඒ කෘති රචනා කරන මල්ලි දැඩි තීරණයක ඉන්නවා. මම මේකට සත්‍යම කරුණු ඉදිරිපත් කරනවා. අක්කගේ වැරදිත් ලියනවා, අක්කගේ හොඳත් ලියනවා, ඔක්කොම ඉදිරිපත් කරලා මම කෘති රචනා කරනවා. නමුත් අතරමැද්දදී බාධාවක් එනවා. ඒ තමයි අක්කා මල්ලිව හම්බෙලා අක්කට ආරංචි වෙනවා මේ මල්ලි කෘතියක් ලියන්න යනවා තමන් ගැන කියලා. අක්කා කියනවා මල්ලි අනේ ඔයා මං ගැන කෘතියක් ලියනවනා මාව මොකක් කරලා ලියන්න කියලාද? වර්ණනා කරලා ලියන්න කියලා. මාව මොකක් කරලා ලියන්න කියලාද? වර්ණනා කරලා ලියන්න කියලා. මල්ලිගේ මල්ලි දැඩි තීරණයක ඉන්නේ. දැඩි තීරණයක ඉන්නේ මල්ලි කියනවා මට බෑ එක එක්කෙනාට ඕන විදියට කෘතියන්න. මල්ලි යන්නේ මට ඕන විදියට. අක්කා හොඳින් කියනවා ඒත් අහන්නේ. අක්කා මුදල් දීලා හරි අපිට මල්ලි ආසදියක් දීලා මල්ලිව සහයෝගයෙන් බලපෑමට නතු කරගන්න හදනවා තමන්ගේ ග්‍රහණය. ඒත් හරියන්නේ. අක්කා කියනවා මල්ලිගේ වරද්දක් දැනගෙන අක්කා කියනවා මං අරක අම්මට කියන හොඳේ. මොකක්ද කියන්නේ? මං අරක අම්මට කියන හොඳේ කියලා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මල්ලි කියනවා හරි හරි කඩපියාගෙන ඉන්නෝ මං ඔයාව මොකක් කරලා ලියන්නම් කියලාද? වර්ණා කරලා අප් කරලා ලියන්නම් කියලා කෘතිය. ඒ නිසා පුළුවන් හොඳට මතක තියාගන්න සිදුවීමයි රචනාවයි අතර තියෙන සමීප බවක් නම් සිදුවීමට අදාළ පුද්ගලයාට කාට බලපෑම් කරන්න පුළුවන්ද? රචකයාට බලපෑම් කරන්නට පුළුවන්. සිදුවීමට අදාළ පුද්ගලයාට කාට බලපෑම් කරන්න පුළුවන්ද? රචකයාට බලපෑම් කරන්න පුළුවන් කියලා අපි හඳුනා ගන්න පුළුවන්. සිදුවීමයි රචනාවයි අතර තියෙන දුරස්ත බවක් නම් දුරයි නම් කෘතියර මොන එක් වෙන්න පුළුවන්ද? අතිශෝක්ති සහ මොනවද? පුරසාරම් එක් වෙන්න පුළුවන්. නමුත් සිදුවීමයි රචනාවයි අතර තියෙන සමීප බවක් නම් සිදුවීමට අදාළ පුද්ගලයාට කාට බලපෑම් කරන්න පුළුවන්ද? රචකයාට බලපෑම් කරන්න පුළුවන් කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව මේ සාහිත්‍ය මූලාශ්‍රවල මම පළවෙනි දුර්වලතා දෙකක් කිව්වා. පළවෙනි එක තමයි කතුවරයාගේ මොනවද? රුචි අරුචිකම් කෘතියට මුසු වීම. දෙවෙනි එක තමයි කෘතිය රචනාවන විට පැවති සහ පවතින වටපිටාව. නැත්නම් අපි කියන තත්කාලීන සමාජ පසුබිම. දැන් මම කිව්වා සිදුවීම හා රචනාව අතර පවතින සමීප බව හෝ මොනවද? දුරස්ත බව. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍රයක තවත් දුර්වලතාවයක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර මොනවට බඳුන් වීමද? සංස්කරණයන්ට බඳුන් වීම. සාහිත්‍ය මූලාශ්‍ර සංස්කරණයන්ට බඳුන් වෙනවා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වගේ නෙවෙයි.
සාමාන්‍ය පුරා විද්‍යාත් මූලාශ්‍රගතව සංස්කරණයට බඳුන් වෙන්නේ තාම අඩු වශයෙන්. ඇයි අපේ ජනමහල මතයක් තියෙනවනේ ගලක කෙටුව වගේ ස්ථිරයි කියලා. ඒ කියන්නේ ඒක ස්ථිරවම වෙනවා කියන එක අදහසකින් ඉදිරිපත් වෙන්නේ. කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක ඒක. ඒ වගේම තමයි සාහිත්‍ය මූලාශ්‍රය වගේ නෙවෙයි සාහිත්‍ය මූලාශ්‍ර මොනවට බඳුන් වෙනවද? සංස්කරණයට බඳුන් වෙනවා. පුද්ගල නාම වෙනස් වෙන්න පුළුවන්, ස්ථාන නාම වෙනස් වෙන්න පුළුවන්, සාහිත්‍ය මූලාශ්‍ර වල විවිධ කරුණු එක් වෙන්න පුළුවන්, කරුණු අඩු වෙන්න පුළුවන්. ඒ නිසා සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රධාන දුර්වලතාවයක් ලෙස අපි ඒවත් හඳුනා ගන්නවා. ඒ අනුව සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රධාන දුර්වලතා හතරයි. ඒ තමයි පළවෙනි එක කදුවරයාගේ රුචි අරුචිකම් කෘතිය මුසු වීම. දෙවෙනි එක තමයි සිදුවීම් කෘතිය රචනා වෙන විට පැවති සහ පවතින වටපිටාව. තවත් දුර්වලතාවයක් තමයි සාහිත්‍ය මූලාශ්‍රයේ සිදුවීම හා රචනා අතර පවතින සමීප බව හෝ දුරස්ත බව. ඊළඟ තමයි සාහිත්‍ය මූලාශ්‍ර මොනවට බඳුන් වීමද? සංස්කරණයට බඳුන් වීම. සමහර විට කොළ අඩු වෙන්න පුළුවන්, කරුණු වෙනස් වෙන්න පුළුවන්, පුද්ගල නාම වෙනස් වෙන්න පුළුවන්, ස්ථාන නාම වෙනස් වෙන්න පුළුවන්, අමතර කරුණු එක් වෙන්න පුළුවන්. මේ නිසා සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රධාන දුර්වලතා රාශියක් හඳුනා ගන්නට පුළුවන්. මේ දුර්වලතා කවර දුර්වලතා තිබුණත් හොඳට මතක තියාගන්න සාහිත්‍ය මූලාශ්‍රවල වැදගත්කමක් තියෙනවා. ඒ තමයි අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගන්න වැදගත් වෙන්නේ මොන මූලාශ්‍ර විතරයිද? අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගන්න වැදගත් වෙන්නේ සාහිත්‍ය මූලාශ්‍ර පමණයි. අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගන්න වැදගත් වෙන්නේ මොන මූලාශ්‍ර විතරයිද? සාහිත්‍ය මූලාශ්‍ර විතරයි. අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගන්න වැදගත් වෙන්නේ සාහිත්‍ය මූලාශ්‍ර විතරයි. පුරා විද්‍යාත් මූලාශ්‍ර වැදගත් වෙන්නේ සාහිත්‍ය මූලාශ්‍ර පමණමයි. අඛණ්ඩ වූ ලිඛිත ඉතිහාසයක් ගොඩනගන්නට වැදගත් වෙන්නේ කියලා අපට හඳුනා ගන්න පුළුවන්. මොකද සාහිත්‍ය මූලාශ්‍රවල ලියනවා වගේ පිටු 400 ගණන් 500 ගණන් පුරා විද්‍යාත් මූලාශ්‍රවල ලියන්න බෑ. ලෙනක සාමාන්‍යයෙන් තාම අඩු වශයෙන් ලෙනක වචන 10ක් 15ක් ලියතයි උපරිම. යම් කරුණු ප්‍රමාණයක් ලියතයි. ඒ මත කරුණු ඉතාම අල්ප වශයෙන් තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න සාහිත්‍ය මූලාශ්‍රවල කවර දුර්වලතා තියුණත් අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගන්න වැදගත් වෙන්නේ මොන මූලාශ්‍ර විතරයිද? සාහිත්‍ය මූලාශ්‍ර විතරයි. හොඳට මතක තියාගන්න එක. MCQ ප්‍රශ්නවලදී එන්න පුළුවන් අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගීමේ වැදගත් වනුයේ සාහිත්‍ය මූලාශ්‍ර පමණයි කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව හොඳට මතක තියාගන්න අන්නේ කරුණු කාරණා පිළිබඳව තමයි අපට එකින් එකට සාකච්ඡාවට බඳුන් කරන්න ඉන්නේ. හරි, අපි ඊළඟ කොටසින් හමු වෙමු නෝට් එකේදී.